හරි යාළුවනේ සුබම සුබම සුබ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 2024 අවුරුද්ද. ඉතින් අද සුපිරිම ටියුටෝරියල් එකක් කරන් ආවලට කියන්නේ Canva එකයි Photoshop එකයි දෙකම එකතු කරලා සුපිරි Facebook cover page එකක් හදාගන්න හැටි. එතකොට මේකට මේ Photoshop එක පාවිච්චි කරන්නේ photo එක background එක remove කරගන්න විතරයි. අනිත් ඒවා ඔක්කොම මේ Canva එකෙන් අපි බොහොම ලේසියෙන් කරගන්නවා. ප්‍රොෆෙෂනල් විදිහේ ප්‍රොෆෙෂනල් Facebook cover page එකක් බොහොම සිම්පල් විදිහට කරගන්න අපිට උදව් වෙන්නේ මේ ගොඩාක්ම අපිට උදව් වෙන software එක Canva. බොහොම ස්තුතියි Canva අපිට මේ software එක දුන්නු. ඒ software එකේ කියන්නේ කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි. ඉතින් මේ වගේ අපිට ලේසින් වැඩ කරගන්න මේ ටෙක්නොලොජි එක සාස්ත්‍රලා දුන්නට ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. අපි යමු ඉස්සල්ලාම Facebook cover page එකක් අපි තෝරගමු. ඊට පස්සේ ඊට අදාළව මං ගත්ත ඡායාරූපයක් තියෙනවා. අපි කොහොමද ඒකේ background එක remove කරලා අපි මේකට ගන්නෙ. Right. එහෙනම් යමු අපි අපේ tutorial එකට. හරි අපි තෝරගම් බාණ්ඩ මෙතනින් කව page එකක් දැයි right බලමු මේක right නෑ යන්ත ඒක ආව වැරදක් නෑ right හරි අපි මෙයාව හරි මේ විදිහටයි photo එකක් හදා ගන්න ඕන right අපි යම් photoshop වලට right අපි ගිහිල්ලා මේ මම පාවිච්චි කරන්නේ 2023 adobe photoshop 2023 ඉතින් මේකේ අප්ඩේට් වගේක් තියෙනවා ඉතින් මීට වඩා පරණ එකක් පාවිච්චි කරන කෙනෙකුට සමහර ලාවට වෙනස් විදිහකට කරන්න වෙයි පොඩ්ඩක් දැන් මෙතනින් බලුවොත් දැන් මේ tool එක මේ object selection tool එක සමහර පරණ ඒ වගේ නැහැ ඉතින් අලුත් එක දාගන්න තියෙනවා නම් හොඳයි ඒක දාගන්න බැරි නම් ඒක හරිම ලේසි ඩවුන්ලෝඩ් කරගන්න ඕන තරම් සයිට් වල තියෙනවා බොහොම ලේසියෙන් ක්‍රැක් කරපුවා එහෙම තියෙනවා ගෙවලා ගන්න අවශ්‍ය නැහැ ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නම් ගෙවලා ගන්න ඒක තමයි හොඳම විසඳුම ඉතින් එහෙම නැත්නම් මේ වගේ Photoshop සාමාන්‍යයෙන් අපිට ඩවුන්ලෝඩ් කරගන්න 2023 තියෙනවා ඉතින් ඔබ්ජෙක්ට් සෙලෙක්ෂන් ටූල් එක තමයි මෙතනදි වැදගත් වෙන්නේ ඉතින් අපි යම් ෆොටෝ එකක් ගමු මෙතෙන්ට අපි right photo open karagammu hari right meke chuttak explore ekak chuttak wedi api highlight chuttak highlight ekak adu karagammu right white ekak chuttak adu karagammu hari 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 hondai color ekak chuttak ratu paata gati wedi ඩක් අඩු කරගමු හරි ආ ඕකේ හරි අපි දැන් මේක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕන ගියා යට හරියත් පොඩ්ඩක් ගමු හරි හරි අපි ඒකට මේ දැන් මෙතනදි මේ ධන තියෙන්නේ. ඉතින් ඒක අපිට ධන පැත්ත නැති කරගන්න ඕන නම් අපිට මේකෙන් වෝල්ට් එක ඔබුවම රින වෙනවා. ඉතින් ඒ හින්දා මේක අපිට මේ ධන පැත්ත තමයි අපිට ඕනේ මේ පැත්තට වැඩි කරගන්න. ඉතින් ඊපස්සේ මෙතන පොඩි පොඩි අඩුපාඩුකම් වගේක් තියෙනවා. අපි ඒව හදාගමු. ඕල්ට් එක ඔබාගෙන ඕල්ට් එක ඔබාගෙන ඔයාලා මේ විදියට කරගන්න right
right, right click කරලා අපි දෙමු fade එක දෙකක් හරි ඊට පස්සේ අපි මෙතන layer name එකක් දෙන්න ඕන ඒකට හේතුව තමයි අපි මෙතනදී අපි delete කරාට delete වෙන්නේ නැහැ එතකොට fill එකක් තමයි වැටෙන්න යන්නේ ඉතින් ඒ හින්දා අපිට මෙතනදී name එකක් අනිවාර්යෙන් දෙන්න ඕන Photoshop වලින් එතන double click කරලා අපිට කැමති name එකක් මෙතනදී දීගන්න දැනට මම හොමු තියනවා right ඊට පස්සේ මෙතන select වෙලා තියෙන්නේ මාව ඉතින් අපිට බොනේ background එක select කරගන්න ඉතින් ඒ හින්දා අපි right click කරලා select invert දෙනවා ඊට පස්සේ ඔන්න invert වෙනවා ඊට පස්සේ fade එකක් දීලා තියෙන්නේ right අපි මේක remove කරගමු normal විදියට delete එක ගැහුවා right ඊට පස්සේ හරි අපේ වැඩේ හරි දැන් අපි මේක save කරගන්න ඕන මේ original size එකෙන් අපි save කරගමු right අපි මේක save කරගatti අපිට ගියා ෆයිල් ගියා ෂෝට් කී එකකුත් තියෙනවා අපිට control එකයි shift එකයි s එකයි ගහලා save කරගන්න පුළුවන් එහෙම නැත්නම් අපි මෙතනදී ෆයිල් ගියා ෆයිල් ගිහිල්ලා save as ගිහිල්ලා මෙතනදී අපි දෙන්න ඕන මෙතනදී මේ png කියන format එකකින් මේක දෙන්න ඕන png කියන format එකකින් එතකොට තමයි අපිට background එක remove වෙච්ච photo එකක් අපිට canva එකෙන් open කරගන්න පුළුවන් එහෙනම්දා png එකකින් දෙනවා මෙතනට මමත් මේ තැනට save කරන් තිනවා කමන්න ඒකට අපි save කරමු right save as මෙතනදී අපිට මේ උඩ ටික එකක් වැඩලා තිනවා large file size fastest saving කියලා ඉතින් අපි ඒ විදිහට ඒක හැමම දෙමු okay right remove කරගමු sorry minimize කරගන්නවා ඊට පස්සේ ඔන්න දැන් අපි double photo එක ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ ඒ background එක remove වෙලා තියෙන්නේ right හොඳට තියෙනවා right අපි දැන් යම් canva එකට canva එකේ මෙයාව අපි delete කරගමු right delete right ඊට පස්සේ අපි upload කරගමු අපේ photo එක දැනට මම මේ upload කරලා තියෙන්නේ එහෙම නැත්නම් ඔයාලා මෙතනින් upload file ගියා ආවාගත්ත කොහෙද තියෙන්නේ කියලා ඒක තියෙන්නේ desktop එකේ ඔව් desktop එකේ ආයි තියෙන්නේ file එක එහෙම ගියා මේක trick එකක් දුන්නා open දුන්නා right එතකොට මේක එනවා මේ විදියට හරි අපි ඊට පස්සේ මේක ඇදලා අරගෙන මෙන්න මෙහෙම තියලා අතාරිනවා ඊට පස්සේ ඔන්න අපිට පුළුවන් දෙයක් කරන්න අපි මෙතනින් right click කරලා අපිට මේ layer ගිහිල්ලා මේ show layers කියන තැනට අපි යනවා මේක හරි ලේසි එතකොට show layers කියන එකට ගියාම මෙතනින් පෙන්නනවා layers ටික right දැන් පේනවනේ අපි ඉන්නේ මෙතන මේක තියෙන්නේ මේ නිල් පාට මේ background එකේ මේ තියෙන object එක තියෙන්නේ අපේ පිටිපස්සේනේ දැන් අපි ඒක ඕම යන් right alright මේ තියෙන මෙන්න මෙතෙන්ට ඇදලා දාමු right තව එකක් පස්සට යන්න ඕන හරි හරි තියෙන දැන් අපි හරියටම එයා හිටපු තැනටම ගෙනාවා හරි ඔව් හොඳයි right හරි දැන් අපි මෙතනදී මේ අපේ text ටික අපි වෙනස් කරගමු මේ අපි මේ අපිට අවශ්‍ය කරන text වලට මෙහෙම මේ mouse එක ගෙනිච්චාම ඒවා මේ select වෙනවා සිලෙක්ට් වුණාට පස්සේ අපි මෙහෙම සිලෙක්ට් වුණා. මේ ඔරි ඩබල් ක්ලික් එකක් දුන්න ගමන් එතන highlight වෙනවා. ඊට පස්සේ අපි ඒකට අපේ නේම් එක දාගමු. හරි. ඊට පස්සේ අපි business කියන එක YouTube කියලා ගහමු.
හරි දැන් අපි හදලා ඉවරයි රයිට් අපි දැන් මේක ඩවුන්ලෝඩ් කරගමු ෂෙයාර් ගියා ඉල්ලා ඩවුන්ලෝඩ් වලට ගියා ඉල්ලා මෙතනින් ඔහොම ඩවුන්ලෝඩ් දෙන්න පුළුවන් ඔයාලට මේ මෙතන ඒවට ටික් දාන්න නම් මේක රෙජිස්ටර් වෙන්න ඕන ඒ කියන්නේ මේ මේක සල්ලි දීලා ගන්න ඕන ඒ කියන්නේ බයි කරන්න ඕන මෙතන සයිස් එක ඕනනම් වැඩි කර ගන්න පුළුවන් මට මේ සයිස් එක ඇති රයිට් ඉතින් දෙමු ඩවුන්ලෝඩ් ඩවුන්ලෝඩ් වෙනවා රයිට් අපි මෙතනින් ඩවුන්ලෝඩ් වෙන්න තැනක් දෙමු රයිට් හරි මේ තියෙන අපි හදපු එක ඉතින් අපි මේ දැන් වැඩේ හරි මේක මේ බොහොම පහසුවෙන් අපිට කරගන්න ලැබුණා මේ Canva එක නිසා ඉතින් ඒ වගේම Photoshop එකෙන් අපි ඒ බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගත්තා. ඉතින් මේ වගේ ටියුටෝරියල්ස් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට සපෝට් එකක් විදිහට මගේ channel එක subscribe කරන්න, ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න. ඉතින් සුබනාගතයක්, සුබ අලුත් අවුරුද්දක් 2024 ද අවුරුද්ද. ඉතින් එහෙනම් ඔයාලට සුබ අනාගතයක්. Thank you.